අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු PCR පරීක්ෂණ හෙට මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසට දැනුම් දීමක් කොවිඩ් මර්ධන එන්නත අවුරුදු 30-60 අතර වැඩ කරන ජනතාවට මාර්තු මුල සිට සෑම කොවිඩ් රෝගියෙකුටම ගිලන් ඇඳක් සහිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල ප්‍රතිකාර ලබා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. බස් වර්ජනය සත්‍යකින් කල්යයි. බස් සංගම් නියෝජිතින් අතර උණුසුම් තත්ත්වයක්. ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන්ට රැවටෙන්නේ නැපා. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආර්යසිංහ මහතාගෙන් ඉල්ලීමක්. මානව හිමිකම් චෝදනාවලින් මිදීමට නම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දේශීය යාන්ත්‍රණයක් අවශ්‍යයි. වචිත කියයි. උතුරු නැගෙනහිර විරෝධතාවලදී සිදු කරන ඇතැම් ඉල්ලීම් පිළිගන්න බෑ. බිමල් උතුරට ගොස් කියයි. විපක්ෂයේ දේශපාලනීය මඩ ගැසීමයි ජොන්ස්ටන් පවසයි. නිහඬව පියවි යන සිනමාවේ මියුරු සිනහව. ඉන්දියාවේ ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට. අතුරුදන් වූ පිරිසත් 170කට අධිකයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය සතියකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ. බස් සමාගම් යෝජිතින් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී බස් සංගම් දියත් කිරීමට සූදානම් කර තිබූ වර්ජනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී ලැබුණු විසඳුම් වලට අනුවයි බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සමාගම් තීරණය කර ඇත්තේ. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව බස් සංගම් නියෝජිතින් අතර උණුසුම් වචන හෝමාරුවක්ද සිදු වුණා. ගැමුණු නරිය නැති වෙන්නේ ඔයාගේ නමයි මතක තියන්න අපිත් එක්ක ඉන්න. මොකද අපි හැමදාම රැකලා දිනවා ඔය සෙට් එකම. ඔනතරම් මත වේද දිනවා. නමුත් අපි එකට ඉන්න ඕන මතක තියන්න. මේ වදේ ඉඳන් අපි ජීවත් වෙන්නේ. ඇම්තෝරුන්ට දිනන්න දෙන්න බෑනේ. මේක අපේ කර්මාන්තය. හරි. මෙතනදී ලීදීන් ප්‍රශ්නේ දැන් ඒ කතා කරේ. හරි. ප්‍රශ්නේ දැන් ඒක අනිත්‍යවට ප්‍රශ්න කොහොමද? अतीत मं मसाई दवा दील දැන් ඔයා කියන්නේ තවත් සතියක් දෙන්න කියලාද ඉල්ලීම ඔයා මගෙන් ලියම සතියක් දෙන්න කියලා. එතකොට ඊට පස්සේ ඉල්ලුවොත් නෑ 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 මේක අවසන් සතිය. මම ඉල්ලීම කරන්නේ අවසන් සතිය. මෙච්චරයි. අද වර්ජනය කරන්න සාර්ථකව අද රාත්‍රියේ සිට වර්ජනය කරන්න අපිට හැකියාව තියෙන අපිට ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ මේ මොහොතේ ප්‍රකාශ කරන්න විතරයි. නමුත් අපි අද දිනේ විශේෂයෙන්ම ගත්තේ අපේ ඉල්ලීම් වලින් කාරණා දෙකක් පිළිබඳ අවධානය යොමු කරා මධ්‍යම ආණ්ඩුවේ විදියට අජිත් දිමා කබ්‍රාල් මැතිතුමා මං හිතන්නේ අපි පළමු වතාවට එතුමා හම්බෙන්න ආවේ. ඒ නිසා එතුමා පොරොන්දු වුණා ඒ අවශ්‍ය ලීසින් පාසුකම් වල තියෙන ඒ ලීසින් වල අසාධාරණකම් පොලි පස්සට දැමීම සියල්ලම නීත්‍යානුකූලව කරනවායි කියලා එතුමා පොරොන්දු වුණා. බ්‍රාස්පින් දැවෙනකොට විශ්වාස කරනවා එතුමා ධනාත්මකව අපි ගැන හිතලා ඒ ගැන පිළිතුරක් ලබා දුන්නා කියලා. ඒ වගේම ණයසාන පිළිබඳත් මේ ප්‍රශ්නේ විසඳුණා. මේ ප්‍රශ්නේ විසඳුණා අපිට පළාත් සභා ප්‍රශ්නෙට අපිට විසඳු දෙන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ විසඳුන්නේ නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම අපි සතියක් කල් දානවා. අපි අනිවාර්යයෙන්ම අපි මේක తాවකාලිකව කල් දැමීමක් පමණයි සතියකට අපි ලබන අඟහරුවාද අනිවාර්යයෙන්ම දවස් දාවණින් ඉවත් වෙනවා. පළාත් සභාවල ගැටළු निराකරණය කර
කරේ නැත්තම් හැබැයි අපි අනිවාර්යෙන් කියන්නේ අකණ්ඩව බස් දාවණින් ඉවත් වෙනවා පලාස් සභා අහෝසි කරනකම මේක හරි කර්මයක් අපිට විශේෂ බාර අමාත්‍යවරුන්ගේ පාර්ශවයෙන් කිසිම chance එකක් නැහැ ඇමතුමා පොරොන්දු වුණා මේ බහස්පතින්ද වෙනකොට ඇමතුමාට අදාළ විෂයන් දෙක निराකරණය කරනවා කියලා හැබැයි එතකොට අපේ අනිකුත් ප්‍රශ්න සිටි බස් ප්‍රශ්නය ලොක් බලපත්‍ර මාර්ග බලපත්‍ර ආදායම් බලපත්‍ර රක්ෂණය මේ කිසිදු ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්නේ එහෙමම තියෙනවා. අනිත් එක තමයි ප්‍රධානම දේ අපේ සේවක දෙපළට කොවිඩ් එන්නත ලබා දීම තවම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රධාන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න ටිකට විසඳුම් නොලැබුණොත් සතියක් ඇතුළත මේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණොත් මේ ප්‍රධාන බස් සංගම් නායකයෝ තීන්දුව తీරන කළා මේ බස් රථ දහවණයෙන් ඉවත් වීම සතියකට කල් දාමු කියලා. ඒ යෝජනාව සමස්ත බස් හිමියන් සහ ඒ නියෝජිතයන් පිළිගත් ආකාරයක් තමයි අපි දැන් දැක්කේ. ලෝන් එකයි ලීසින් එකේ තියෙන පොලියයි ඒක අපිට සාධාරණය කරලා එයා තීරණයක් ගන්නම් කිව්වා කීයක්ද අපිට දාන පොලිය කියන එක නැත්තම් ලීසින් වාරික පස්සට දාන්න කතා කරලා දෙන්නම් කියන එක තමයි කිව්වේ. මොකද අපේ ඉන්නවා බස් හිමියෝ මං හිතන්නේ 75%ක්ම ඉන්නවා ලීසින් තියෙන. ඉතින් ඒක තමයි අපි ගොඩක් දුරට හිතන්නේ ඒක ලබා දෙන්න ඕනේ අමාරුවෙන් යන හින්දා. ඒ වගේම තමයි තව අපිට පළාත් සභාවේ ප්‍රශ්න විසඳුනේම නැහැ. අර ලෝන් එකේ ප්‍රශ්නේ එතුමා පොරොන්දු වුණා. මං හිතන්නේ මේ රජයේ පත් වුණාට පස්සේ බොරු කියන්න ඕනේ එතුමා හම්බුනේ අපි අද. ඉතින් අපිට එතුමා දීපු තීන්දුව මම හිතනවා හොඳ පැත්තේ තමයි තියෙන බස් හිමියන්ට. ලීසින් ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ ලීසින් ප්‍රශ්න හිමියන්ට පමණක් නෙමෙයි අනිත් අයට පොදු ප්‍රශ්න. ඒ වගේ බස් හිමියන්ට මේ අවස්ථාවේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් තමයි ඒක. ඉතින් ඒක විසඳන්නට අපිට පුළුවන්. ඒක සමහරක් ඒවා අපි සමස්තයක් හැටියට බැලුවොතින් මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30-64 අතර වැඩ කරන ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර හෙට පෙරවරු 9 සිට මධ්‍යාහ්න 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු PCR පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. හෙට පෙරවරු 9 සිට මධ්‍යාහ්න 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු සංනිවේදන ඒකකයේ නිවේදනය කළා. පාර්ලිමේන්තුවේ හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම PCR පරීක්ෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයෙන් පැවැත්වෙන කාල සීමාවන්වල මෙන්ම නොපැවැත්වෙන කාල සීමාවන්වලද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. අවසන් වරට පසුගිය 25 වනදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ PCR පරීක්ෂණ කටයුතු 190ක් සිදු කර ඇති අතර එම සියලුම දෙනා අසාධිත නොවන බවට තහවුරු වී තිබෙනවා. මහියංගන ගැමුණුපුර රිදීමාලියද්ද ඇඟලුම් ආයතනයෙන් ඒ දින නව කොවිඩ් ආසාදිතෙන් 181 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එහි මේවන විට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 560 දක්වාද මහියංගන නගරයේ අසන්නේ ඇඟලුම් ආයතනයේ රෝගීන් 108 දෙනාත් සමග මහියංගනයේ ආශ්‍රිත ඇඟලුම් ආයතන දෙකෙහි කොරෝනා රෝගීන් 768 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම කොවිඩ් අවදානම හේතුවෙන් මහියංගනයේ අවට පාසල් රැසක සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම ඇතැම් පාසල්වල දරුවන් දෙමව්පියන් පැමිණ නැවත නිවෙස් බලා මෙලෙස රැගෙන යනු ලැබුවා. කිලිනොච්චි විද්‍යානගරයේ ඇති පෞද්ගලික ඇඟලුම් කම්හල් දෙකකින් කොවිඩ් අවදානමක් මතු වී තිබෙනවා. කෙසේ වෙතත් එම ඇඟලුම් කම්හලේ පාලන අධිකාරිය සේවකීන්ට දන්වා ඇත්තේ කොවිඩ් අවදානම නොතකා සේවයට වර්තා කරන ලෙසයි.
හැටන් කලප අධ්‍යාපන කාර්යාලයේ යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිළ මහාවිද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය සදනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මල සූරේ යන ප්‍රදේශවල පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 78 හැවිරිදි 2000 රුපියකු මියගොස් තිබෙනවා. මියගිය 2000 රුපියාගේ සිරුර ඊයේ පසුරුවේ නෝවුඩ් ප්‍රාදේශීය සභා ආදාහනගාරයේදී ආදාහනය කළ බව මස්කලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මේවන විට පුද්ගලයින් 161773 දෙනෙකුට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඊයේ දිනේට පමණක් පුද්ගලයින් 1625 දෙනෙකුට මෙම එන්නත ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත පසුගිය 29 වනදා සිට මෙරට කොවිඩ් මර්ධන රාජකාරීවල නිරත සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ කාර්ය මණ්ඩල සමාජිකයින් සඳහා ලබා දීම සිදු කරනවා. එන්නත් කිරීම දිගටම කෙරීගෙන යනවා. ඒ අතර අපින් විශාල ඉල්ලීම් තියෙනවා. විවිධ ක්ෂේත්‍ර වලින් අපිට ඉල්ලීම් ගලාගෙන එනවා එන්නත ලබා දෙන්න කියලා. අපි දැනට පාවිච්චි කරපු එන්නත් ගණනය කරලා අපි ඊළඟ ප්‍රමුඛතාවය දෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රයේ කොරෝනා මර්ධනයේදී ඉදිරියෙන් ඉන්න වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සඳහා මේ ගැනත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඇනවුම් කරලා තියෙනවා එන්නත් ලබා ගැනීමට. ඒ වගේම අපිට කෝවැක්ස් පහසුකම හරහා මාර්තු මුල වෙනකොට එන්නත් තොගයක් ලැබීමට නියමිතයි. විශ්වාස කරනවා මාර්තු පළවෙනි සතිය වෙනකොට අවුරුදු 60ට වැඩි ජනගහණයට ඊට සමගාමීව 30 සිට 60 අතර වැඩ කරන ජනතාවටත් මේ එන්නත් කරණය ලබා දීමට හැකියාව ලැබෙනවා කියලා. මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මධ්‍යස්ථාන 4000ක්. ඒ 4000න් දිනකට මධ්‍යස්ථාන 2000 ක්‍රියාත්මක වෙන ආකාරයට හැම මධ්‍යස්ථානයකින්ම 300 දෙනෙකුට දිනකට එන්නත් ලබා දීමට ඒ සීලම සැලසුම් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒතකොට දිනකට 106ක ජනතාවට අපිට හැකියාව ලැබෙනවා දිනකට එන්නත් ලබා දෙන්න. මේ අතර කොවිඩ් මර්ධන එන්නත පාසල් ගුරුවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් අද පැවති වැඩසටහනකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මම යෝජනා කළා තිබෙනවා ගුරුවරුන්ට එන්නත ලබා දිය යුතුයි කියලා. ඒක මොකද ඒ ගුරුවරයා අවධානමට ලක් වෙනවා. විශාල පිරිසක් සමග දෛනික වශයෙන් ගැටෙනවා. ඉතින් ඒ නිසා ඒ ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබා දීම යුක්තිසහගතයි. මම මේ මතය ඉදිරිපත් කළා තිබෙනවා ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවරුන්ට එන්නත සීමිත ප්‍රමාණයක් හෝ ලබා දෙන අධිර කිහිපයක නෝක මුළු රටටම එක සැරේ කරන්න. හැබැයි මේ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණා. තුමා මට කිව්වා නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නැහැ අවල් දිනය කරනවා කියලා. හැබැයි ඒක සුදුසු අදහසක් අපි කරන්න ඕනේ. හැටන් පොලිස් කොට්ටාසේ පොලිස් නිලධාරීන්ට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දීම අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද දින සිදු කෙරුණා. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 772 දෙනෙකු වාර්තා වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 245ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 214ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 260 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. පසුගිය 2020 වසරේ ජනවාරි මස කොවිඩ් උවදුර මෙරට ව්‍යාප්ත වීමත් සමග කොවිඩ් රෝගීන් සඳහා මෙරට තිබූ එකම ප්‍රතිකාර මධ්‍යස්ථානය වූයේ අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත මේවන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිටුවා තිබෙනවා. එසේම පෞද්ගලික අංශයේ හෝටල් සහ ගොඩනැගිලි ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන 5ක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටුවා තිබෙනවා. පසුගිය කාලයේ පුරාවටම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුළ විවිධ අක්‍රමිකතා සිදුවන බවට තොරතුරු වාර්තා වීමත් සමග බොහෝ පිරිසක් එම චෝදනාව සෞඛ්‍ය අංශ වෙත එල්ල කළ බව නොරහසක්.
කොපමණ දුෂ්කරතා බාධා පැමිණියත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ඉන් නොනැවතී සිය වගකිව යුතු කාර්යභාරය මේ වන විටත් නොපිරිහෙලා ඉටු කරමින් පවතිනවා. දිවයිනේ නන්දසේ COVID-19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600ත් 800ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවත් එම සෑම COVID ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරනවා. මෙරට කිසිදු කොවිඩ් රෝගියෙකු නිවස් තුල රඳවා තබා හෝ රෝහල් කොරිඩෝ තුල තබාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු නොකොට ලොවටම ආදර්ශයක් සපයමින් ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක බැවින් කොවිඩ් වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු කිසිදු හේතුවක් නිසා බිය විය යුතු නැහැ. අපි මුලින්ම පටන් ගත්තේ ජාතික බෝවන විද්‍යා ආයතනය වන IDS රෝහලෙන් එක ආයතනයයි අපිට තිබ්බේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇටියට අපි අද වෙනකොට රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් කරා වැඩි දියුණු කරගෙන තියෙනවා. මීට අමතරව සංකූලතා සහිතව ගිලන්ගත වෙන කොවිඩ් රෝගීන් සඳහා ආයතන 9ක දැඩි සත්කාරක ඒකක සූදානම් කරලා තිබෙනවා. පසුගිය වසරක කාලය තුළදී කොවිඩ් ආසාදනයට පත්ව රෝගීන් 68,000ක් පමණ ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා. සීමිත කාර්ය මණ්ඩලයක් වගේම රෝහල් බලධාරීන් අනාථ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් එවැගේම රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය මත මේ කටයුත්ත ඉටන්ගත්ම සාර්ථකව සිදු සිදු කරන්න අපිට හැකියාව ලැබුණා. වත්මන් ආණ්ඩුව තුල නිසි වැඩපිළිවෙලක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශුභාර සිංහ මහතා පවසනවා. එය අද සිරිකුත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් එන්නත් ලබාගත් ගණන ගත්තාම 7 ඉඳන් 1625කට අඩු වෙලා තියෙනවා. ප්‍රධාන වසංගත රෝග විශේෂඥයයි මේ කියන්නේ. ඒකට මධ්‍යස්ථාන 4000කට අඩුතර එක එන්නත ගාන දුන්නත් මීට වඩා වැඩියෙන් දෙන්න පුළුවන් තැනකට හැදිලා තිනකොට එහෙමනම් ඇයි මේ දැන් වර්තමාන තත්ත්වයේ තුල නැත්නම් එන්නත් 1625 දක්වා අඩු වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නය. ඉලක්කම් ඉදිරිපත් කරාට වැඩක් නැහැ. ඒ වැඩසටහන හරියට ක්‍රියාත්මක කරනවාද කියන එක විපර්ශනයේ ලක් කරන්න ඕන. මොකද අපි දැක්ක මේ ආණ්ඩුවේ පම්පෝරිය සහ ප්‍රචාරය විතරයි වැඩ නැහැ. ක්ෂේක වැඩක් කරත් 110ක බෝඩ් ගහනවා. ඔක තමයි තිබුණේ. අපි කියන්නේ මෙන්න මේ මාධ්‍ය සම්දර්ශන නවත්වලා ගණන් ඉලක්කම් සෙල්ලම් ටික නවත්වලා හරියට මේක වෙන හැටි කියන්න කියලා. දෙනවනම් මේක ජනතාවට මේක තේරුම් කරලා දෙන්න ඕන කොහොමද කෙරෙන්නේ කියලා. මෙන්න මේ වැඩසටහන ආණ්ඩුවට නැහැ. එක එක ඇමතිවරු ඒ වෙලාවට තමන්ට හිතෙන දේවල් ප්‍රකාශ කරනවා. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. පසුගිය දවස්වල දැන් අර ගමට ගිහිල්ලා කතා කරන එකේ ළමයින්ගෙන් අහනවා පරිගණක කීයක් කැඩුණාද? ඒ පරිගණක කැඩුණා යනවා සෙල්ලම් කරන්න. ඒක නෙවෙන්නේ වෙන්න ඕනේ. මේ රටේ අදවන විට අපේ පාසල් දරුවන්ට ගෙදරින් ඉඳන් අධ්‍යාපනය කරන්න කියලා පරිගණක ලබා දීම වේගවත් කරන්න එපා. කැඩුණටි කඩලා දාලා සෙල්ලම් කරන්න කියන එක නෙවෙයි ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි තත්ත්වයක රට වැටිලානේ. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ප්‍රශ්න හරියට අඳුනගෙන නැහැ. ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයට නොරැවටෙන ලෙස එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්ව කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනයේ සැමරීම වෙනුවෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා ජිනීවා නුවරදී වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. පසුගිය කාලය තුලදී ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීම පිළිබඳව කරුණු ගණනාවක් එම වාර්තාවේ ඇතුළත් වී තිබුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා බලය පුළුල් කර ගැනීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබාගත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආපසු හැරවීම බහුතර ජාතිකවාදී ආකල්ප හා සිවිල් සමාජයට සිදුවන බලපෑම් කොමිෂන් සභාවල ස්වාධීනත්වය ගිලිහී යාම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාලත් පිරිස් රාජ්‍ය යාන්ත්‍රණයට එක්කර ගැනීම එවැනි චෝදනාවන්ට ලක්වුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වත්කම් තහනම් කිරීම සහ සංචාරක සීමා පැනවීම සිදු කළ යුතු බව මිෂෙල් බැචලේ සිය යෝජනාවලියේ කරුණු අතරට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වර්තාව ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මානව හිමිකම් කඩවීම විමර්ශනය සඳහා ත්‍රිපුත්කල පරීක්ෂණ කමිටුවක්ද පත් කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාව සහ එකී නායකත්වයේ අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන්ට නොරැවටෙන ලෙස එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත අරිසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දින සංවත්සරය වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවය අමතමින්
ශ්‍රී ලංකාව සහ එකී නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන්ට නොරවටන ලෙසත් එම දුර්මත පදනම්ව වැරදි අදහස් වෙත එළඹ නොගන්නා ලෙසත් ලොවම අඩපණ කර ඇති වසංගත තත්ත්වයත් සමගින් පුරබදන අතරතුර ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති සාධනීය කාර්යයන් පැහැදිලිව හඳුනා ගන්නා ලෙසත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරසිංහ මහතා එක්සත් ජනපද පාර්ශවකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා එමින්ම ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා බහුවිධ සබඳතා වෙත අවධානය යොමු කළ තානාපතිවරයා 2020 ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජනපද රජය දක්වන වැදගත්කමට කදිම සාක්ෂියක් බවද ප්‍රකාශ කළා. මෙම සංචාරය දිරටටම ද්විපාක්ෂික සහ කලාපීය වැදගත්කමක් ඇති අංශු ගණනාවක්ම ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීමට වේදිකාවක් සැපයූ බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික හා ජාතික ආරක්ෂක අභියෝග ගැන්ට මුහුණ දීම ප්‍රතිසන්දහනීය ශක්තිමත් කිරීම සහ දේශීය යාන්ත්‍රණයන් තුලින් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධ විමර්ශන කොමිෂන් සභාව ඇතුළුව නව රජය විසින් ගෙන ඇති පියවරයන්ද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමටද අවස්ථාව හිමි වූ බවයි රවිනාථ ආරසිංහ මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම ඇමරිකාව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පිරිස් ඒකරාශී කිරීමේ කටයුත්තට සිය සහාය දක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරිසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා රජයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබූ සියලු කරුණු ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ලිඛිත දැනුම් දීමක් සිදු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් කුණුවර්ධන මහතා ප්‍රකාශ කළා. අපි ලිපියක් යවලා තිනවා වර්තාවක් යවලා තිනවා මානව කොමිසම රැස් වෙනවා පෙබරවාරි 22 වෙනිදා විදුත් මාර්ගයෙන් සමුළුව තියමු කියලා තමයි දැනට කියන්නේ. මේ අතර දමිළ දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියෝජිතින් ඇතුළු පිරිසක් නැගෙනහිර සිට උතුර දක්වා විරෝධතා පාකමනක් ආරම්භ කර තිබුණා. අධිකරණ නියෝගද නොතකමින් විරෝධතාකරුවන් සිය විරෝධතා දියත් කර තිබූ අතර අතුරුදන් වූවන්ගේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දීම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වතුකම්කරුවන්ට රුපියල් 1000 දීමනාව ලබා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනුයි මෙම විරෝධතා දියත් කර තිබුණේ. මෙලෙස නැගෙනහිර සිට උතුර දක්වා දමිළ දේශපාලනඥයන් ආගමික නායකින් පිරිසක් සහ සිවිල් සංවිධානයේ සිදු කළ විරෝධතා පාගමන පිළිබඳව ත්‍රිකුණාමලයේ ආගමික නායකින් සහ සිවිල් සංවිධාන නියෝජිතින් පිරිසක් අද මාත ක්‍රියාත්මක කරන්නට ඕනි විවිධ ජන කොට්ටාස තමන්ගේ වාසියට යොදා ගැනීම ඒ තරම් සුබ නැහැ අවාසනාවක මහත කියන්නේ මුලින් පටන් ගත්තේ බලල් පැටියෙක් හැබැයි ඒක ත්‍රිකුණාමලයට එනකොට ගොරවන්න පටන් ගත්තා උතුරට එනකොට ඒකේ පුල්ලි පේන්න පටන් ගත්තා මේ අර එදා ගෙනාපු ඊලාම් රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන්ම තමයි ඕන් මේක සංවිධානය කරේ මොකද දේශපාලන නියෝජිතයෝ ඒක ඇතුළට රිංගුවා සිවිල් ක්‍රියාකාරීන් විසින් ඉතාමත් සාධාරණව කරන්න හදපු දේ ඇතුළට දේශපාලන නියෝජිතයෝ රිංගුවා ඉත නැගිරහිර විශේෂයෙන් ත්‍රිකුණාමලයේ ජනතාව මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ පාරට බැස්සොත් එලවෙලව පහර දෙන කඳුළු ගෑස් ගහන ඒ නිලධාරීන්ට බැරි වුණා මේ ජාත්‍යන්තරයේට ඉස්සරහට අපේ රට අපකීර්තියටපත් කරන්න නැවත මේ ඊළම ඊළන මේ පාගමන නවත්තන්න බැරි වුණා ඒක බොහොම ලැජ්ජාවට කාරණයක් කියන එක මතක් කරන්න ඕනේ මේක ආරම්භ පටන් ගත්ත තැනම නතර කරලා දැම්මනම් නතර කරලා ඒකට දෙන්න ඕනේ යම්කිසි විසඳුමක් තිබ්බනම් රජයක් විදියට කටයුතු කරා නම් මේ වගේ පෙළපාලි ගිහිල්ලා සටන් පාඩ කියාගෙන අපේ රට කලින් තිබ්බ තත්ත්වයට පත් වෙන්න නොදී කටයුතු කරා නම් මම හිතන්නේ මේ රජය සාර්ථකයි කියලා අපි විශ්වාස කරන්න පුළුවන් ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට එළවන චෝදනාවලින් මිදීමට නම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමේ දේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරපේවර්ධන මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අතවසෙන් මේ මානව හිමිකම් ගැන ප්‍රධාන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තේ 2010න් පස්සේ. එතකොට 2015 ජනවාරි 8 වෙනිදා අපි බලය ලබා ගත්තට පස්සේ මේ පිළිබඳ ජාත්‍යන්තරෙත් එක්ක අවශ්‍ය
කටයුතු සිද්ධ කළා. ඒ නිසා තමයි 20යි 20 දක්වා කිසිදු ප්‍රශ්නයකින් තොරව ජාත්‍යන්තරයේ සමග ඉස්සරහට ගමන් කරේ. උදාහරණයක් ඇටියට සමහර වෙලාවට බන්ධනාගාරයේ හිටපු අය බන්ධනාගාරය තුල කැරල්ලකින් මිය ගියාට පස්සේ ඒ පිළිබඳ අවශ්‍ය මූලික අයිතිවාසිකම් කටයුතු කළ තිබුණේ නැහැ. ඒ ගැන අපේ රජයේ කටයුතු කළා. එතකොට ඒ අයට විශ්වාසයක් තිබුණා. ඒ ගැන අපි කටයුතු කරගෙන යනවා කියලා. ඒ විශ්වාසය නැති වුණාම එතකොට එතන ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකව හැටියට අපි බැඳිලා ඉන්නවා. ලෝක මානව වර්ගයාගේ මූලික අයිතිවාසිකම් රකින්නා වගේම ලංකාවේ මානව වර්ගයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එතකොට ඒ පිළිබඳ සැකයක් පැන නැගුණාම මේ වගේ තත්යකට මුහුණ දෙන්න තිබෙනවා. එයින් ගැලවීම සඳහා අවශ්‍ය කරන දේශීය යාන්ත්‍රණයක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමේ දේශීය යාන්ත්‍රණයක් මුල් විය යුතුයි කියලා අපි කල්පනා කරනවා. උතුරු නැගෙනහිර විරෝධතා පවත්වමින් ඇතැම් සංවිධාන සෙදු කළ ඉල්ලීම් පිළි නොගන්නා බවත් එය හුදෙක් දේශපාලන ඌමනාවන් මත සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. එය අද කිලිනොච්චි ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන පාලනයේ තිබෙන ජනතා විරෝධී ජනතාවගේ ප්‍රශ්න ගැන අසංවේදී මේ ස්වභාවයත් එක්ක අපිට පේනවා විශාල සමාජ කැකෑරීමක් සමාජ පීඩනයක් එකතු වෙලා තිබෙනවා. ඒක තමයි අපි දකින්නේ ඊයේ ඇත්තටම මේ එක සංවිධානය කරපු කණ්ඩායමක මහා දවන්ත සංවිධානමය දක්ෂතාවයකට වඩා අපිට දැක්කපු දේ තමයි ජනතාව තුළ අවුරුදු 10ක් 12ක් තිස්සේ සැඟවී තිබී හිරකරගෙන තිබිච්ච හැඟීම් යම් ආකාරයක පිටාර ගැලීමක් ලෙස අපි දකිනවා. ඒ නිසා උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් කරපු සියලුම දේශපාලන ස්ථාවරයන්ට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේ එකඟතාවයක් නැහැ. ඒ වගේම ඒ උද්ඝෝෂණ ව්‍යාපාර සහභාගී වූ සමහර දේශපාලනඥයන් ඉතාම අවස්ථාවාදී ලෙස දේශපාලනයේ යෙදිච්ච උදවිය බවත් අපි දන්නවා. නමුත් යුක්තිය යොමු කරන්නේ සාධාරණත්වයේ ඉල්ලන්නේ ජනතාවට හඬ නගන්න තිබෙන අයිතිය අපි පිළිගන්නවා. අපේ රටේ තිබෙන දේශපාලන ප්‍රශ්න තව උග්‍ර කරන්නේ. ඒ වගේම මේ දේශපාලන ප්‍රශ්න සමහර රටවල් වලට තමන්ගේ රටවල් වල දේශපාලන උමනාගෙන මංකොල්ල කන්න මේ ජනතා පීඩනයන්ට ජනතා ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් සොයන්න උත්සාහ නොකිරීම අපි හිතන හේතු වෙන්න පුළුවන්. පාලකයන් දන්නේ එකම එක දෙය මොකද්ද? ජාතිවාදී ලෙස ආගම්වාදී ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීම තමයි. වත්මන් රජය සහ ජනාධිපතිවරයා සිදු කරන ක්‍රියාවන් විවේචනය කිරීම විපක්ෂයේ මූලික කාර්යභාරය වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ හිරියාලු ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිරියාල ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. කොවිඩ් පාලනේ ලෝක රටවල් අතර 10 වෙනි තැන යමපාලුව විනාශ කරපු මේ රට ආරක්ෂා කරගන්න හැකියි. පාසලේ මුර කරන්න සිද්ධ වුණ යුගයේ ඔබට මතක ඇති නැවත. දරුවගේ කෑම පෙට්ටිය අරලා බලන තත්ත්වයට පත් වුණා. ඒකයි අයින්න මහත්තයාට නැවත බලය දෙන්න කියලා පෙළගැහුවේ. එනිසා අපට විශ්වාසය අද මේ රටේ ආරක්ෂාව තියෙනවා ලබා ගන්න නැත්ද අපිට ඕන පළවෙනිම දේ ජාතික ආරක්ෂාව අද ගෝඨාභය මහින්ද සෙවණ තුල යමපාලුව නැති කරපු ආරක්ෂාව අපට ලැබිලා නැද්ද කියන එක මම මේ ලයිව් එකේ ගන්න ඒක අපිට ලැබිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි යමපාලනේ හිටියානම් මේ වෙනකොට ලක්ෂ 10ක් ස්ථීරවම නැද්ද එක්කෙනෙක් හරි වැඩි මිසක් අඩු නැහැ කොවිඩ් වලින් අපි මේ පක්ෂේ රැකගත්තේ නැත්තම් 2025 මේ කුමන්ත්‍රණය මේනවා එමනම් 2025 මේ රට නැවතාර විදියට වැටෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න නම් අපි කොට පුරාමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමේ වගකීම ඔබ සතුව තියෙන විපක්ෂ නායකතුමා නිදහස් උත්සවයට ආවිලා හිටියා මගේ කරු කොවිඩ් නෙමෙයි මොනවද ඉපත් අපි සමරන්න ඕනේ එතුමා ඒ නිදහස් උත්සවයට ආවගේ මේ කොවිඩ් හැදෙනකොට මිනිස්සු අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවත් එක්ක වැඩ කෙරුවට ඉතාමත් හොඳයි හැබැයි එහෙම බැලුවේ නෑ බැලුවේ දේශපාලනෙම කරන්නේ ජනාධිපති දොස් කියනවා ඉපදු සෞඛ්‍ය මන්ත්‍රීට දොස් කියනවා මොන හරි දෙයක් ගැන කතා කරනවා මඩ ගහනවා මේ තමයි මගේ දේශපාලන දැන් ගෝඨාභය ජනාධිපතිතුමා ගම් ගාන යනවා ඒක ඉතාමත් හොඳ දෙයක් ගමට ගිහිලා ජනාධිපතිවරයෙක් දුෂ්කර්ම ගමට යන්නේ දිස්ත්‍රික්කෙ ඉල වාඩිලා කතා කරන එක හොඳ දෙයක් රටේ ගමේ ප්‍රශ්න තමන්ගේ ජනාධිපතිට කියන්න හැම වෙලාවෙම කළ පුළුවන් දෙයක් ඒ ප්‍රශ්න හැම ගමකම තියෙනවා ඒවා විසඳරේවත් බලලා අනිත් පිටතට පුළුවන් අනිත් ගම් මානවල ප්‍රශ්න විසඳන්න ඒකටත් අයි පැලේ ගිහිලා වාඩිවෙත් ඉන්න ඒකටත් ගහන පැල උඩින් ඉඳලා ගමේ ගැමියෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒකටත් ගහන එක පැත්තකින් ගමට යනකොට ගහන ගම ප්‍රේමදාස මහත්තයත් යනවා ජන්නම සේවතියා ගිහිලා ලෙඩ්ඩු හිටපුවාම ඒගොල්ලන් කියනවා එක්කන් එන්න ගියක් නැති අර කියනවා ගේ හදලා දෙන්න ඒ බලේ දිනේ ජය දැන් ජන්නම සේවය කියනවා බලේ නතාව නිකන් කාලේ ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපතිලා ගමට ගිහිලා ප්‍රශ්න විසඳද්දි බයිනවා ඒගොල්ලෝ ප්‍රශ්න විසඳන්න බැරුව ගමට ගිහිල්ලා ජන්නම සේවය
දේශපාලනය යනු දේශ සේවය බවත් එය නව යුගයකට සරලින ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති රැස්වීමකට එක්වමින් සමකී ජනබලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. අපිට ආසන 54ක් දෙනකොට එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක්වත් ගන්න බැරි වුණා. මේ රටේ ඉතිහාස ලෝක ඉතිහාසයේ අගමැතිවරයෙක් හිටපු පක්ෂයක් ආසනයක් නොලබපු එකම දේ තීන්දුව වෙන්නේ පහුගිය අගෝස්තු 5 වෙනිදා. අපි අගෝස්තු 5 වෙනිදා අපි මේ පක්ෂ කටයුතු කරද්දී 5 වෙනිදා වෙනකන් සභාපතිත් මහලේකම් තනතුරු දෙකක් තමයි තිබ්බේ. අපි සංවිධායකවරු වෙනුවට බලලත් දාරිපත් කරා. වෙන තනතුරු තිබ්බේ නැහැ. මේ මාස 5 අපි පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. අවුරුදු 46ක් 94 වෙනකන් නිදහසෙන් පසු කාල පරාසයේ අවුරුදු 32ක් රට පාලනය කරලා තිබි එක්සත් ජාතික පක්ෂය. 94 ඉඳලා 2020 වෙනකන් අවුරුදු 24 අපේ ජනාධිපතිවරු ඉපත් කරගන්න බැරි වුණා. මේ සමගි ජන බලවේගය නිර්මාණය වෙලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත් මිනිස්කමට මුල් තැන දෙන සංවර්ධිත මාතෘභූමියක් බිහි කිරීමේ අරමුණ. සත් ජාතිකත්වයේ කියන උතුම් ප්‍රතිපත්තිය මුල් කරගෙන අපි දැවැන්ත ඉදිරි ගමනක් ක්‍රියාත්මක කරන්නට අදහස් කරා. සමගි ජන බලවේගය සැබෑ දේශප්‍රේමී දේශමාමක වැඩපිළිවෙළ. අපි සිංහල බෞද්ධකම කේන්ද්‍ර කරගත් රටේ ජීවත්වන සියලුම ජාතීන් සියලුම ආගම් සුරකිමින් අන්තවාදය ආගම් වාදය ජාති ભેදය ප්‍රතික්ෂේප කරමින් තුරන් කරමින් රට වෙනුවෙන් මැදි මාවතක් ගමන් කරන උදාරතර දේශපාලන බලවේගය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අදහස් කරපු පංචවිධ නිදහස් වලින් පරිපූර්ණ වූ දැවැන්ත දේශපාලන ගමන කැපවීමේ ආදර්ශය අපි ඉහළින්ම ලබා දෙන්නට බලාපොරොත්තු වෙන මනා සම්බන්ධීකරණයක් තුළින් ප්‍රසස්ත ජනතා සේවයකට අපි මුල පුරන්නට ඕන. අමතක කරන්නට එපා, දේශපාලනය කියන්නේ දේශ සේවයයි. මේ දේශ සේවය පරිණත ආකාරය නව යුගයට ඔබින ආකාරය ක්‍රියාත්මක කරන්නට අපි වඩ වඩාත් උත්සුක විය යුතුයි. වර්තමානයේ තුල ඇත්තේ බඩ්කොළොත් විපක්ෂයක් බව මාතේ සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බංකොලොත් හැසිරීමක් තමයි අද විපක්ෂය තුල තියෙන්නේ. හොඳ දේ නරකයි, නරක දේ නරකයි. එවනේ විපක්ෂයක් වුණාම සම්ප්‍රදායික මදාම කරන විරුද්ධවාදීකම් කරන්නේ නැතුව රටක් ජාතියක් වෙනුවෙන් යම්කිසි දෙයක් පොදු වේ කරන්න ඕන වෙලාවක විපක්ෂය එකතු වෙන්න ඕනේ. අපේ රටේ මේ වසංගතෙත් විකුණාගෙන බලයට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒක ඉතාලම ජනතාවට පැහැදිලියි. දැන් මන් දෙයක් කියනවා අම්බන්තොට පැත්තේ ගිහිල්ලා විපක්ෂ නායකවරයා කෝඩම එන්නත දෙනවලු, වැක්සින් දෙනවලු. දෙන්න ඕනලු. ඉතින් ඒගොල්ලෝ මේ ගොඩක් සල්ලි විශේෂ ගබඩා කිරීමේ මධ්‍යස්ථාන පහක් රට පුරා ඇති කරන්නේ. එතකොට මිල පාලනය කරගෙන බහණ්ඩ වෙළඳ පොල්ට එවන්න පුළුවන්කම තියෙනවා. දැන් විපක්ෂය කොච්චර කෑ ගැහුවත් මේ ජනාධිපතිතුමා තව අවුරුදු 4ක් ඉන්නවනේ. විපක්ෂය කොච්චර කෑ ගැහුවත් 3-2ක බලයක් එක්ක මේ ආණ්ඩුව තව අවුරුදු 4-5ක් ඉන්නවා. තාම ගිය මාස 6යි. වත්මන් රජයේ ප්‍රකාශ කරන සෑම දෙයක්ම ඉටු නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පහුගිය වාතාවරණය තුළ විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ යහපාලන ආණ්ඩුව තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඌ හොරුන්ට නිසි දඬුවම් දෙනවා කියලා. ඒ වගේම පාස්කු ඉරිදා ඒ චූදිතීන්ට ඒ පිළිබඳ හරියට කටයුතු නොකරපු වක්තුත්තන්ට දඬුවම් දෙනවා කියලා. දැන් බල්ලකොට සමහර ඇමතිවරු උඩහ පැත්තට වෙලා මහලොකුවට බෙරිහම් දෙනවා. අපි සතියෙන් දෙකෙන් මේ පිළිබඳ දඬුවම් කරනවා කියලා. අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ අතරේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම නැගිනිර පර්යන්තයේ ඉන්දියාවට නොදීම තුල අපි කැමති නැහැ දෙනවට. අද කාටවත් චෝදනා කරන්න බෑ යහපාලන ආණ්ඩුව මේක දුන්න කියලා. දැන් බුරුවට කියයි අපි තමයි ගිවිසුම් අත්සන් කරේ කියලා. ඒ ගිවිසුම් 3-2ක බලයක් තියෙන ආණ්ඩුවකට
පැය 24 න් ඒව ඉවත් කරගන්න ඉරලා දාන්න පුළුවන්. එහෙම බලයක් තිබිච්ච ආණ්ඩුවක් අද ලැජ්ජ නැතුව යහපාලන ආණ්ඩුවට දොස් කියමින් චෝදනා කරමින් මේ මාතෘභූමිය දෙන්න අරගත්. නමුත් පළාත් සභා ඡන්දයත් එහෙමයි. මේ ආණ්ඩුව කියපු හැම එකක්ම අතේ පැලවෙන පට්ටපල් බොරු බවට පත් වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව පළාත් සභා තියන්නෙත් ඒකට බයයි කියලා කිව්වා. දැන් ආණ්ඩුවේ ජනාධිපති ඇවිල්ලා අවුරුද්දකුත් මාස ගාණක් වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා දැන් මාස 6ක් ඉක්ුත් වෙන්න ලෑස්ති වෙනකොට මම අහන්න කැමති දැන් මේවට කෑ ගහපු විමල් වීරවංශලා ඇතුළු ওই මහලකෝට ප්‍රගතිශීලීන් කියන මේ ආණ්ඩුවේ ඉන්න යම් යම් අයට ඕන විදියට ඒ කෑමොර ගහලා අද ඒ අයගේ කටේ පිට්ටුද කියලා ශ්‍රී ලංකා රජයට ශල්‍ය ගෝස් ලබා ගැනීම මින් පසුව සලුසල ආයතනයේ හරහා සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්නජය සුමන මහතා පවසනවා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් औषध निष्पादन सह नियम राज्य अमात्यांश सह बतिक देशीय रेदिपिली अमात्यांश अतर गिविसुमक अत्संतबीम राज्य अमात्य चन्न जयसुमन सह राज्य अमात्य दयासिरी जयशेखर महतागे प्रधानत्वेन सिदु केरुणा මූලික එකඟතාවකට අප පැමිණියා මීට පසුව ශ්‍රී ලංකා රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය සැපයුම් ඒකකයට ශල්‍ය ගෝස් ලබා ගැනීම සලුසල ආයතනය හරහා සිදු කිරීම සඳහා එකඟතාවකට අපි පැමිණියා වාර්ෂිකව රුපියල් මිලියන 770ක් පමණ වැය වෙනවා අපිට ශල්‍ය ගෝස් මිලදී ගැනීම සඳහා අපේ නිෂ්පාදකයන් ආරක්ෂා වෙන විදිහට වඩා ක්‍රමවත් විදිහට සලුසල ආයතනයත් සමග එකතු වෙලා කරන්නයි අපේ කල්පනාව ඒ වෙනුවෙන් එකඟතාවකට තමයි අද එළමුණේ විශේෂයෙන් අපේ පැත්තෙන් අපි කල්පනා කරේ සලුසල ආයතනයේ ශක්තිමත් කිරීම සඳහා වන ක්‍රියාවලිය අපි ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා විශේෂයෙන් අද වෙනකොට අපි ලංකාවේ ශල්‍ය ගෝස් කෝටි 3ක විතර අවශ්‍ය කරන මීටර සංඛ්‍යාව මිලියන 754කට වැඩි ප්‍රමාණයක් මුදලක් ලංකාවේ විවිධ ප්‍රදේශවලට යන එක નિවරදිව ලබලා දෙන. ඒ වගේම නිෂ්පාදකයන් 461ක් විතර ඉන්නවා ඔවුන් අතරින් ඇත්තටම ශල්‍ය ගෝස් નિවරදිව නිෂ්පාදනය කරන අය ආයතන ගණනාවකින් මේ පිළිබඳ નિවරදි දත්ත ස්වාගෙන ඒ කියන්නේ નિවරදිව මේ තියනවාද කියලා බලලා ක්වොලිටි ගෝස් එකක් ලංකාවේ තියෙන රෝවල් වලට ලබා දීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා මම හිතන්නේ මේක ඉතාම වැදගත් පියවරක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට ස්ථාවර මිලක් යටතේ ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා සහල් තිරිඟුපිටි සීනි කිරිපිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ 27ක මිලයි මෙලෙස ස්ථාවර මිලක් යටතේ පාරිභෝගිකයින්ට ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඒ මාස 3ක කාලයක් සඳහායි මෙම භාණ්ඩ 27 සතුස සමූපාකාර සහ කියුෂොප් අලිවිසල් හරහා මිලදී ගත හැකි බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම භාණ්ඩ 27ම සතුස සහ සමූපාකාර වෙත සම්පූර්ණයෙන් ලබා දීමට සතියක පමණ කාලයක් ගත වනු ඇති බවද වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා ඒ අනුව රතු කැකුළු සහ සුදු කැකුළු සහ කිලෝවක මිල රුපියල් 93කටත් සුදු නඩු කිලෝ එකක් රුපියල් 96කටත් සම්භා කිලෝවක් රුපියල් 99කටත් අලෙවි කරනු ඇති. දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125කටත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 355කටත් අද සිට අලෙවි කරනවා. තේකොළ රතු පරිප්පු ලොකු ලුණු අර්ථාපල් කඩල වියලි මිරිස් ටින් මාළු හාල් මැස්සන් කුකුල් මස් ලුණු සෝයා තෙල් රෙදි සෝදන සබන් සහ සුවඳ සබන් මිලද අද සිට අඩුවනු ඇති. එමෙන්ම දෑත් සෝදන දියර සහ මුඛ ආවරණ මිලද පහත प्रदर्शनी කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍යයේ පැවැත්වීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජී හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර පෙරහැරේදී නර්තන ශිල්පීන් 7000ක් විතර වගේ අපි සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා වෙන අවුරුදුවල නැටුම් කණ්ඩායම් නායකයන් හැටියට ගත්තම 85ක් විතර වගේ එනවා ඒ හැම අවුරුද්දකම අපේ පෙරහැරට ආපු නැටුම් කණ්ඩායම් නායකයන් ඒ කණ්ඩායම් එක කොළඹට ගෙන්නන්නේ ඉතින් මෙවර ගොඩක් විට අපි අවධානය යොමු කරන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තරුණ සේවා සභාව ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයට ඒ අමාත්‍ය
අමාත්‍යංශය හා බැඳුණු සංස්කෘතික මධ්‍යස්ථාන තියෙනවා. මේ මධ්‍යස්ථානවල නර්තනයන් පෙරහැරේ නැරඹීම සඳහා අපි ආසන කොහොමද ඉදිරි කරන්නේ නැහැ. පෙරහැර නරඹන්න අපි ඇත්තෙන්ම මිනිසුන්ට උනන්දු කරවන්නෙත් නැහැ එන්න කියලා. රූපහානි නාලිකා කීපයක් පෙරහැර සජීවීව විකාශනය කටයුතු කරනු ඇති පහුගිය වසරවල වගේම. ඒතකොට අර සාම්ප්‍රදායික පෙරහැරට පැමිණි නර්තන ශිල්පීන්ට ගෙවල්වල ඉඳගෙන පෙරහැර බලන්නත් පුළුවන්. එයාට යම්කිසි මුදලකුත් අපි ඒ කණ්ඩායම් නායකයන්ට යවන නිසා එයාට ඊළඟ අවුරුදු වල නැවත කණ්ඩායම් හදාගෙන පෙරහැරට සිරිත් පරිදි සම්බන්ධ වීම හැකියාවක් තියෙනවා. නරම්මල පීල්කන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුවන බොරළු කැපීම නීත්‍ය අනුකූලව නවතා දමන ලෙස ඉල්ලමින් අද එම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. ඒ මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදී නරම්මල පීලකන්ද ප්‍රදේශයේ පෞද්ගලිකව සිදුකරන බොරළු කැපීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වාභාවික ජල මූලාශ්‍රවලට හානිවන බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙන්ම එම ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එෙහිදී එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩමේ බොරළු කැපීම తాවකාලිකව අත්හිටුවා ඇති බවට ලිපියක් ලැබුණු බවයි. කෙසේ වෙතත් తాවකාලික ලිපියක් මෙම බොරළු කැපීම නවතා දැමීම පිළිගත නොහැකි බවට පවසමින් අදත් මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් මේගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දම්පැලැස්ස විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ නරම්මල පීලකන්ද ප්‍රදේශයේ සිදුවන මෙම බොරළු කැපීම නීත්‍යානුකූලව නවතා දැමීමට වගකිව යුතු බලධාරීන් කටයුතු කළ යුතු බවයි. මෙම විරෝධතාවය පවත්වන ස්ථානයට අද දිනත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් පැමිණියා. පීලකන්ද සුරක්ෂා කිරීමේ අරමුණ ඇතුවයි මේක ආරම්භ කරේ. මේකදී දේශපාලන පක්ෂභේද කිසි දෙයක් නැතිව අපට සියලු ආක්ෂවලින් අපට සහයෝගය ලැබලා දුන්නා. ඒ නිසා දැන් අපට ලිපියක් මගින් පොරොන්දුව ප්‍රකාශ කරනවා. විශ්වාසවන්ත භාවය කිසිදු අයුරකින් පස්කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට ගැසට් පත්‍රයක් මගින් නියෝගයක් නිකුත් කරන්න කටයුතු කරන බවට මේ ලිපියෙන් අද මේ අවස්ථාවේ මේ අපට පොරොන්දු වෙලා තියෙනවා. මෙතනින් එහාට උන්නේ නැහැ මේ කටයුත්ත අපිට සමර කරලා දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අවසන් කරන්නේ తాවකාලිකව ඊළඟට මහා සංඝරත්නයේ කීපණමක් මේ මහා පොළොවට පත් වෙන්න ඉඩ තියන්න එපා. මේක తాවකාලිකව නැමැත්තුවයි කියලා කට්ටිය දැන් කියනවා තරගෙට. නවත්තුවයි කියන කට්ටිය උත්තර දෙන්න ඕනේ. එමනම් මේ සංවේදී පරිසර පද්ධතිය කපන්න අවසර දුන්නේ මොක්කුද කියන එක පිළිබඳවත් ඒ අය උත්තර බඳින්න ඕනේ. මේ ජනතාව හමුවේ කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. පරිසර අධිකාරියත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මේ ස්ථානයේ පරිසර සංවේදී කලාපයක් බවට ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. මේ ලබා දුන්න සංදේශය හෙට දවස ඇතුළත අතිගරු ජනාධිපතිතුමාට අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස් වෙනවා. ඒ කාලය තුලදී අපේ පරිසර අමාත්‍යතුමා එක්කත් විශේෂ සාකච්ඡා පවත්වලා මේ සම්බන්ධව ඉදිරි නෛතික කටයුතු කරලා මේ කලාපය කිලෝමීටර් දෙකක් දුරට පරිසර සංවේදී කලාපයක් බවට පත් කිරීමේ කාර්යභාරයට අපේ පැත්තෙන් දිය යුතු උපරිම සහයෝගය අපි ලබා දෙනවා කියන එක මතක් කරනවා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. අපව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල පිහිටි පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණා. අද පෙරවරු 10ට පමණ එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කර දේහය සුදර්ශී ශාලාවට රැගෙන යනු ලැබුවා. එහිදී මහජන ගෞරවය සඳහා සවස 4 වෙනිදෙක් දේහය තැන්පත් කර තිබූ අතර මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය පසුගිය 6 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. මේ වන විට ඒ මහත්මිය 81 වියෙහි පසු වුණා.
මෙරට කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී බියුරි සමරසිංහ මහත්මියට Voice of Asia මාධ්‍යාලයේ අප නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.